අයිබුවන් කොහොමද ඉතින්? ඉතින් අදත් වෙනද වාගෙම ඇවිල්ලා ඉන්නේ දැනුම බෙදාගන්න මොකෙන්ද කියලා ඔබ දන්නවා බටනලාවත් සමගම මම දන්න දේවල් පොඩ්ඩක් ඔයගොල්ලන්ටත් කියලා දෙන්න කියලා හිතුවා හැමෝම WhatsApp මගින් එහෙම නැත්නම් Messenger Facebook හැමතැනින්ම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ මම අද උත්තර දෙන්න හදන්නේ. මගෙන් අහනවා ඇත්තටම ඔබ දන්නවා NAC fluids, neck fluids අපේ නිෂ්පාදන. ඉතින් මේ නිෂ්පාදන මිලදී ගැනීමේදී විනෝදයට වයන කට්ටිය වගේම ස්ටුඩන්ට්ස්ලා, ඉතින් ශිෂ්‍යෝ, පාසල් ශිෂ්‍යෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, ගුරුවරු ගොඩක් මේ විෂයට අලුත් අය ගොඩක් දැනගන්න කැමතියි. කොහොමද කෝමල ගාණී යන ප්‍රස්ථාරයකට මොකද්ද අවශ්‍ය බටනලාව? ඒ කියන්නේ උදාහරණයක් විදිහට ලයිට් මියුසික් විදිහට කියනවා නම් C මයින, F මයින. ගොඩක් ෆ්ලූට් එකේ ඇන ගන්න තැනක් නා ගන්න තැනක් තමයි C මයින, F මයින කියන්නේ. මොකද කොමල ගයන්න, දයන්න, නියන්න ආපුවම බටනලාව වාදිකයන්ට ගහ ගන්න අමාරුයි. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒකට මනාව හුරුවක් තියෙන්න ඕනේ. මේ මගේ වැයම මේ ලේසියෙන් පහසුවෙන් වයන්න කියලා දෙනවා වගේම මම දෙන පණිවිඩය තමයි ඔබ කොමල රීගාදානි 4 කියන අනිවාර්යෙන් ඔබ මේක බලන ගුරුවරයෙක් නම් අලුතින් ගණන් ගන්න කෙනෙක් නම් ඔබ ශිෂ්‍යයෙක් නම් ඔබ අනිවාර්යෙන් බටනලාවෙන් කොමල රීගාදානි නම් හොයන්න ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව මේ වාගේ මම අද කියලා දෙන ක්‍රම ඔස්සේ ඉදිරියට වයන්න යන්න එපා. ඔබ බේසික් කෙනෙක් නම් රීගාදානි 4 GG එකකින් පුරුදු කරගන්න අතට. රයිට්. ඊට අමතරව පොඩි ෂෝට් කට් එකක් දෙන්න හදන්නේ. ඔබ දන්නා ෆ්ලූට් එක ස්කේල් මාරු කරලා ඉවරලා අපි දන්නවා පහසු ඕපන් හෝල්ස්, ඒ කියන්නේ මේ වගේ සොර සිදුරු ඕපන් විවෘතව ඒ කොමල රිගදනි වාදනය කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මූර්චනා ක්‍රමය කියලා කියනවා අපි මේ ට්‍රාන්ස්පෝස් කරලා පිච් එකට ෆ්ලූට් එක මාරු කරලා. රයිට්. අපි බලමු මොනවද ඕන ෆ්ලූට් දෙක කියලා. මගේ අතේ තියෙනවා නැක් NAC ෆ්ලූට්ස්, මගේ නිෂ්පාදනය, අපේ නිෂ්පාදනය, ඔබ දන්නවා. ඒකේ ඔක්කොම වහලා E ෆ්ලැට්. මෙයා E ෆ්ලැට්. ඒ කියන්නේ මේ ඔක්කොම වහපුවාම එන්නේ E ෆ්ලැට්. ඊට මෙතෙන් එන්නේ A ෆ්ලැට් එකක්. ඒ කියන්නේ G ෂාප් එකක්. මෙතෙන් E ෆ්ලැට්. එයාට අපි ලංකාවේ විදියට කියමු E ෆ්ලැට්. E ෆ්ලැට් ෆ්ලූට් එක. ඔය මේ ඔක්කොම වහපුවාම තියෙනවා දැන් මගේ අතේ B ෆ්ලැට් එක. රයිට්. මෙතන වහපුවාම E ෆ්ලැට්. මෙයාට කියන්නේ අපි E ෆ්ලැට් මිඩල් කියලා. ඉන්දියානු ක්‍රමයට යාලු තුනක් වහලා කියන්නේ සිදුරු තුනක් වහලා E ෆ්ලැට් මිඩල්. සිදුරු ඔක්කොම වහලා B ෆ්ලැට්. මෙයා එතකොට සිදුරු තුනක් වහලා A ෆ්ලැට් මිඩල් එක, නැත්තම් G ෂාප් මිඩල් එක ඔක්කොම වහලා E ෆ්ලැට්. රයිට්. එහෙනම් මේකට ඕන අපිට E ෆ්ලැට්, B ෆ්ලැට් කියන බටනලා වර්ග දෙක ඕන. අනිවාර්යයෙන්ම මේ ඔබේ රීගාදානි සහිත ප්‍රස්ථාර වාදනය කරන්න මෙන්න මේ වර්ග දෙක අත්‍යවශ්‍යයි. E ෆ්ලැට්, B ෆ්ලැට් දෙක නැතුව සින්දු ගහන්න බහින්න එපා වැඩේට. ඔබ ශිෂ්‍යයෙක් නම්, ඔබ පාසල් යන ශිෂ්‍යයෙක් නම්, ඔබ ලයිට් ප්ලේ කරනවා නම්, ඔකෙස්ට්‍රා සර් ප්ලේ කරනවා නම් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඉස්සෙල්ලා ගන්න ඕන ෆ්ලූට් දෙක තමයි ඩබල් ජී එකක් තියෙනවා නම් බේසික් ඩබල් ජී, C1, G1 මේ ටික බේසික් ෆ්ලූට්ස්. ඊට අමතරව E ෆ්ලැට්, B ෆ්ලැට් දෙක අනිවාර්යෙන් ඕන. මේක E ෆ්ලැට් එක මිඩල් සයිස් එක, මේක ලොකු එකෙක් එනවා ඩබල් E ෆ්ලැට් එක. එහෙම නැත්නම් G ෂාප් මිල් එක, G ෂාප් බේස් එක එනවා. මෙයාගේ ලොකු එකක් එනවා. මෙයාගෙත් ලොකු මෙක් කෙනෙක් එනවා. මේ E ෆ්ලැට් මිල් එක, E ෆ්ලැට් බේස් එකක් එනවා. එහෙම නැත්නම් B ෆ්ලැට් එක එතන ඔක්කොම වහලා ඩබල් B ෆ්ලැට් එක එනවා. එයා මහා විශාලයි. අපේ channel එක බැලුවොත් එහෙම මම වාදනය කරලා තියෙන වසර කීපයකට ඉස්සලා සසර වසන තුරු ඒ මේකේ ලොකු එක කරගෙන තමයි ගැහුවේ. ලොකුම සයිස් ෆ්ලූට් දෙක. ඉතින් අපි E ෆ්ලැට්, B ෆ්ලැට් දෙක කොහොමද අපි බලමු. කොතනින්ද F - E - ගහන්න කියලා. රයිට්. මම මුලින්ම ගන්නවා E ෆ්ලැට් එක. එතකොට මෙතන එන්නේ E ෆ්ලැට් නේ. එකනේ මෙතන එන්නේ E ෆ්ලැට් එක. මෙතනින් මෙන්න මෙතනින් පටන් ගත්තොත්, ඒ කියන්නේ සාමාන්‍ය කියන දන්න දයන්නේ පාදා කියලා හිතුවොත් මේ ස්කේල් එක ගෙන ඉතින් මෙන්න මේ දයන්නේ මෙතනින් ගිරුවා. ඔය මම උඩට පල්ලයට ගෙහුවේ ආභිජකක් ගෙහුවේ මේ ස්කේල් එක ගෙහුවේ F මයිනස් ස්කේල් එක විතර. දැන් අපි F මයින බලසින්දුවක් ගන්නවා නම් දැන් මෙතන F නේ, ඒ කියන්නේ මයන්නනේ තියෙන්නේ මෙතන. කොන්සෙප්ට් පිච් එක, ඒ කියන්නේ කීබෝඩ් විදිහට ගත්තොත් මයන්න. ඒතර
මපදනී ගැන මපදනිසා සනිදපම එතකොට මේ මෙතනින් පටන් අරන් ඉතින් ප්‍රස්ථාරය තියෙන විදිහට වාදනය කරන මෙන්න මෙතනින් තමයි මේ ෆ්ලූට් එකේ F මයින පටන් ගන්න මයන්න එන්නේ මයන ප්‍රස්ත මේකෙන්ම C මයින ගන්නත් පුළුවන් එයා මෙන්න මෙතනින් පටන් ගන්න මා පාදා නීසා ඒ කියන්නේ කොන්සර්ට් පිච් එක පටලා ගන්න එපා දැන් මෙතන කියන් ප්‍රයිසර් මෙතන මේ මේ දෙකක් කරලා ගයන්න තියෙන එක මම කියන්නේ කොන්සර්ට් පිච් එකත් එක රයිට් මෙතනින් තමයි C මයින ගන්න පටන් ගන්න මෙතනින් F මයින මෙතනින් C මයින Sare gama pada ni sa sa ni da pa ma ga re sa තන මෙතනින් E flat එකක් තියෙනවා නම් F minor වල ගන්න C minor වල ගන්න හරිම ලේසියි මේකෙම අනිත් පැත්ත තියෙන්නේ මෙයාගේ B flat එකේ එයාගේ B flat එකේ කියන්නේ තුනක් වල F middle එකේ එයාගේ මෙන්න මෙතනින් තමයි C minor ගන්න එකෙන අරයාගේ F minor ගහපු තැනින් මෙයාගේ C minor ගහන්න වෙනවා මෙතන. මෙයාගේ මෙතනින් එතකොට C minor. එතකොට දැන් මෙතන ගන්නවනේ ඔබ E flat එකක් කියලා මෙතනින් සරිගම පදනිසා යවුවොත් එහෙම E flat major scale එකක් කියන්නේ. එතකොට මෙතනින් පදනිසා රීගා තියුරමාපා යවුවොත් මෙතනින් එන්නේ B flat එකක්. මම මේ කියන්නේ ඔය ඉක්මනින් ඉක්මනින් කියන්න මේ කාලේ ගොඩක් වෙලා ගන්න අමාරු මේක පැහැදිලි කරන්න. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔබට වැටහෙයි. මෙයාගෙනුත් ගහන්න පුළුවන් C minor scale එක ගහන්න පුළුවන්. ඊළඟට F minor ගහන්නේ මෙන්න මෙතන. දෙකක් කරලා. විදියට වාදනය කරොත් ගයන්නේ නම් ගයන්නට වාදනය කරොත් මේක එන්නේ F minor එක මේ B flat flute එක ඔක්කොම ගන්න. මම හිතන්නේ අපිට හොඳ අවබෝධයක් එන්න ඇති E flat B flat බටනලා දෙක අපි ළඟ තිබුණොත් මොනවද අපිට කරන්න පුළුවන් කියලා. හරි ගොඩක් දේවල් කරන්න පුළුවන්. සින්දු ගහන්න පුළුවන්. විවිධ ස්කේල්ස් වලට යනකොට අපිට E flat වල එහෙම ගහන්න අමාරුයි B flat වල. ඉතින් ඒ වගේ flute එකක් තියාගත්තාම ලේසි. ඒ open holes ගහන්න පුළුවන්. ඒ සරටික රයිට් මං හිතන්නේ ඔබට මං පැහැදිලි කරපු දේ හොඳින් වැටහෙන්න ඇති ප්‍රශ්න ගැටලු තියනවා නම් කමෙන්ට්ස් දාන්න විශේෂයෙන් මේ වීඩියෝ එක බලුවා නම් ආක බලාගෙන යන්න එපා ඉතින් මෙහෙම බොහොම සමාජ සත්කාරයක් විදිහට තමයි ලංකාවේ වටනලාව ඉගෙන ගන්න ආස කරන අයට මම මේ වැඩේ කරන්නේ මේ වසර ගණනක් මම තනියෙන් පරිශ්‍රණ කරන විවිධ ගුරුවරුන් ළඟට ගිහිල්ලා විවිධ පොතපත ආශ්‍රයෙන් ගොඩාක් කැපකිරීමක් කරලා ඉගෙනගත්ත දැනුම තමයි ඔබට මේ ෂණික වීඩියෝ එකක් මගින් මම දෙන්නේ. අමතක කරන්න එපා ගොඩක් අය මෙහෙම දැනුම දෙන්නේ නැහැ. මගේ සමාජයට කරන සේවයක් විදිහට තමයි මම ඇත්තටම මෙහෙම දැනුම ඔයගලන්ට දෙන්නේ. මේ බටනලා වාදනයේ මීට වැඩිය ක්‍රමවත් වෙන්න ඕන ලංකාවේ මීට වැඩිය ක්‍රම ශිල්ප දිනු වෙන්න ඕන. ගොඩක් ශිල්පියෝ බිහි වෙන්න ඕන. ගොඩක් අය දැන් අතාරින දෙයක් මේ බටනලා විනෝදයට විතරයි වාදනය කරන්නේ. ඉතින් ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යාපනයට ගොඩක් හොඳ භාණ්ඩයක් තමයි බටනලාව කියලා කියන්නේ. මම බටනලාව උපාධියට හදාරපු කෙනෙක්. ඉතින් ඒක නිසා මගේ දැනුමත් එක්ක තමයි මම කතා කරන්නේ. රයිට් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් කරන්න. අහක බලාගෙන යන්න එපා වීඩියෝ එක දැක්කනම් ඔබට මේකේ විෂයපතේ තේරුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මේක දන්න මේ පිළිබඳ ආස ඕන කෙනෙක්ට මේක ෂෙයා කරන්න. කිසිම ගැටලුවක් නැහැ. ඕන වෙලාවක මගෙන් ප්‍රශ්නයක් අහන්න. දන්න දෙයක් මම කියලා දෙනවා ඒක මේ සමාජ මාධ්‍ය වල ඉන්න ගොඩක් අය දන්නවා රයිට් ඒ වගේම මේ වගේ හොඳම ක්වලිටි ෆ්ලූට්ස් දෙකක් ඕන නම් ඉතින් අය අමුතුවෙන් කියන්න ඕනේ කතා කරන්න මට හදලා පරිස්සමින් කුරිය කරලා එනවා මේ දෙන්නත් තව මොහොතකින් පොළොන්නරුව ප්‍රදේශයට මෙයාලා යවනවා මෙයාලා බයින් කරලා නෑ තව අමතක කරන්න එපා මේ බයින් කරපු නැති ෆ්ලූට්ස් එකක් තියෙන්නේ අතේ මැදලා තියෙන්නේ යාලා අලංකාරත් විදිහට අර නූල් ගහලා ට්‍රෙඩිෂනල් විදිහට පස්සෙන්ට ක්‍රාෆ්ටින් එක කරලා අපි දෙනවා රයිට්
නැක් ෆ්ලූට්ස් ගැන කියන්න දෙයක් නෑ. ඉතින් මම අලුතෙන්ම කියන්නේ කොපි කළ හැක සමකලන හැක රයිට් අමතෙන් කියන්න ඕනේ. එහෙනම් ඔබට ජයන් ජයන් වේවා. ඔබට ඉගෙන ගත්ත දෙයක් තියෙනවා නම් ඔබේ වටිනා අදහස කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම ඔබ ඉන්න YouTube channel එක නම් subscribe කරන්න, NAC Fruits YouTube channel එක. ඔබ ඉන්න NAC Fruits page එකේ නම් follow up කරන්න අපිව. මේ වගේ අලුත් videos, ඒ වගේම අලුත් දේවල් ගොඩක් ඔබට ඉගෙන ගන්න පුළුවන්. රයිට්. එහෙනම් මම ගිහින් එනවා. මම චතුරංග අමරසූරි. ජය වේවා.